ඉදා රෝණේ ඉපිද අත ගෞරවණීය මහා සංඝරත්නය ශ්‍රී රෝහණ ජනරංජන සම්මානයෙන් පිදුම් ලද ජාතියේ ආදරණීය අපච්චි ඔබේ ආදරණීය නායක මහින්ද රාජපක්ෂ ශ්‍රීමතාණනි ඔබතුමන්ට ආරාධනා කර සිටිනවා ආදරණීය ප්‍රගතිශීලී ජනතාව බැමතීම සඳහා මුරුත්තුවේ නායක හම්බුරුව ඇතුළු ගරුතර මහා සංඝරත්නයෙන් අවසර දිනේෂ් ගුණවර්ධන මහත්මයා ඇතුළු සියලුම දේශපාලන පක්ෂවල නායකීනි එවැගේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුනි හිටපු අමාත්‍යවරු සියලුම පළාත් සභාවල මන්ත්‍රීවරු සභාපතිවරු ඇතුළු සියලුම මෙහි පැමිණ සිටින දේශපාලන නායකීනි ප්‍රාදේශීය සභාවල ප්‍රාදේශීය සභාවල සභාපතිවරු උපසභාපතිවරු මන්ත්‍රීවරු ඇතුළු ඒ සියලු දෙනාම මෙතන රැස් වෙලා ඉන්න මට පේනවා විශේෂඥ වෛද්‍යවරු හිටන් ඇවිල්ලා ඉන්නවාද මේ පැත්තෙන් බලනකොට මේ රටේ වෘත්තීය සමිති නායකයෝ ඇවිල්ලා ඉන්නවා මේ පැත්තෙන් බලනකොට ගොවියෝ ඉන්නවා කම්කරුවෝ ඉන්නවා දීවර ජනතාව ඇවිල්ලා ඉන්නවා නම් කරන්න මේ රටේ සෑම වෘත්තියකේ හැම වෘත්තිකෙක්ම ඇවිල්ලා ඉන්නේ දෙමව්පියොත් ඇවිල්ලා ඉන්නවා තමන්ගේ දරුවන්ට දීපු යුනිෆෝම් එකට කලාකරුවෝ ඇවිල්ලා ඉන්නවා මාධ්‍ය ඇවිල්ලා ඉන්නවා මොකද වාර්තා කරන්න නෙවෙයි මේ ඇවිල්ලා ඉන්නේ ඔවුන්ට දෙන වදහිංසා වලට මර්ධණයට විරුද්ධව ඇවිල්ලා ඉන්නවා ඒක නිසා ඒ සියලුම මං කිව්ව නොකිව්ව මෙහි ඇවිල්ලා ඉන්න මේ අති විශාල ජනතාවගෙන් අවසර සහෝදරෝ අපි තම හිතන්නේ අති විශාලම දැවැන්තම මේ ඉතිහාසයේ දැවැන්තම පාදයාත්‍රාව තමයි අද කොළඹ මේ වටරවුමට ලිප්ටන් වටරවුමට වට වෙලා තියෙන්නේ එදා මම වාසුදේවලා අපි මෙතනින් පටන් ගන්නකොට දිනේෂ්ලා මෙතනින් අපි පටන් අරගෙන කතරගම දෙවිඳු පුදවීමට ගියේ එදත් මර්ධනය තිබුණා එදා ප්‍රේමදාස මහත්මයා හිටියේ හැබැයි ප්‍රේමදාස මහත්මයා උසාවියට ගිහිල්ලා පින් සෙන්ඩු වෙන්න ගියේ නෑ නවත්තන්නේ කියලා. එතනයි වෙනස. මෙයාලා මොන තරම් මේ දින කීයද අවුරුද්දයි මාස 8යි ජනතාව දහස් ලක්ෂ ගානකින් බැහැලා තියෙනවා පාරට. එනවා කිව්වම කොළඹට වෙවුලනවා. මුළු ඇඟම වෙවුලනවා වෙවුල මට බනිනවා මේ යන එනවා කියනකොට අරේ බනිනවා මට ඒ බනිනකොට ඔක්කොම ඇයෝ රිමාන්ඩ් කරන්න යනවා උසාවියට හැම එක්කෙනාම FCID එකට ගෙනියනවා අද මෙයාට පිහිට වෙලා තියෙන්නේ FCID එකයි CID එකයි අල්ලස් කොමසාරිසුයි බයද ඉරේ දාන්න නවත්තනවාද සටන නවත්තනවාද සටන මෙයයි හිතන් ඇති අපහාස කරලා උපහාස කරලා මේ රටේ ජනතාවගේ ජනතාවට පහර දීලා ඔවුන්ගේ ප්‍රජාචන්ද්‍රවාදයේ අයිතිය තමන්ගේ ගමේ නියෝජිතය පත් කර ගැනීමේ අයිතිය උදුරගෙන ඉවර වෙලා ජනතාව ඒකාධිපති විදියට පාලනය කරන්න සූදානම් වෙනවා මතක තියාගන්න මේ ලෝකේ ඒකාධිපතින්ට වෙච්ච වැඩේ තමයි මේ යුවලටත් වෙන්නේ කියන එක අපි පැහැදිලිව කියන්න ඕන අද කිව්වා වගේ මෙයාලට මේ ඒකාධිපතිත්වයට මුක්කු ගහන්න එක්කවෙලා ඉන්නවා විපක්ෂයට බලහත්කාරයෙන් දාගත්ත
දහස් දෙනයි හය දෙනාද පහට දීලා තියෙනවා පහත් දහයක්ද ඉන්නවා ලොකු තනතුරු දීලා විපක්ෂේ හැමදාම කතා කරන්න අර්යා වොලිබෝල් බෝලේ දානවා මෙයා පොඩ්ඩක් මෙයා බැට් කරනවා කරයි පස්සේ මෙයා දාන බෝලෙට රනිල් බැට් කරනවා මේක තමයි ඇග්‍රීමන්ට් එක රතු අලි පැටියෝ පැත්ත හොයාගන්න නිවැරදි පැත්තත් හොයාගන්න මම ඔහු අනුගාමිකයන්ට කියනවා නිවැරදි පැත්ත හොයන්න නායකයාට බල කරන්න කියන එක අපි පණිවුඩය කියන්න ඕනි එකින්ද සහෝදරවරුනි අද මේක තමයි මේ රටේ තත්ත්වය අපි අපි ආවේ මොකද වැට් බද්දෙන් පහර වැදුනේ කාටද අපේ එම්බිරිසාවට අපේ එම්බිරිසාවට ගැස්සට මෙන්න ගෙවපංකො 115ක් ආණ්ඩුවට බද්දක් 115ක් නිකන් නෙමෙයි අපි අස්සන් නොකරපු ගිවිසුම් අද මේ රටේ මේ ඉන්න කොල්ලොන්ට කෙල්ලොන්ට දෙන්න තියෙන රස්ස ටික අද අරගෙන ඉන්න හදනවා පිටරටින් ඉඩ දෙනවද ඉඩ දෙනවද මේක නේද මේ කරන්න හදන්නේ මුළු ඔව් වයිෆයි නම් දෙනවා දැන් හයිෆයි උදවිය නම් වයිෆයි නෑ කියනවා දැන් වෙලා තියෙන්නේ ඒක ඒකට විරුද්ධව මේ රටේ ගොවි ජනතාව ආවේ ඇයි පොහොර දෙනවයි කියලා දුන්නේ නෑ සානාධාරේ කැපුවා 50ට වී ගන්නවයි කියලා 50ට ගත්තද විස්සයි කාටද මේකේ වාසි ආවේ කාටද වාසි මොන මෝල් කාර්යයටද සුද ඒම කියන්න එපා මම මයින්ද වගේ නෙමේ මම ඥාතීන්ට සංග්‍රහ කරන්නේ මේ මොකද්ද මේ අපි විතරයිද මම කියන්න යන්නේ නෑ වෙන ඊට වඩා තා මොනවද එළවලු ගොවියා වී ගොවියාද පාරේ අර බලන්න රණවිරුවෝ මේ රටේ රණවිරුවන්ට සලකනවා මේ මොනවද මහින්දගේ ආණ්ඩුව කානු කපන්න දාලා රණවිරුවෝ මල් පෝච්චි අද උස්සනවා රණවිරුවෝ අද රණවිරුවෝ ලවා කරවන වැඩ ටික දන්නවනම් පෙන්ෂන් එකක් කපලා හැමදේම කපලා රණවිරුවගේ රණවිරුවා මහා පාරට ඇදලා දාලා කුණු බාල්දියට ඇදලා දාලා ඉරගේ වල්වලට ඇදලා දාලා දැන් හදනවා රණවිරුව ටික යුද අධිකරණය දෙමෝන් යුද අධිකරණයට ඉඩ දෙනවද ඉඩ දෙමුද මේකට විරුද්ධවයි මේ ඇවිල්ලා ඉන්නේ දැන් කියනවා ඒ විතරක්ද අපේ භික්ෂූන් වහන්සේලා අරගෙන යනවා අපේ හාමුදුරුවරු ටික අරන් ගිහලා හිරේ දානවා අද මේ සමහර නිලධාරි නිකන් චොප්පි අයියා වගේ කතා කරන්නේ මරකාරි ඔප්පේ අයියා තුයිට වඩා හොඳට කතා කරා
මේක නේද මේම මේ මේ භාස උඩට උඩට යනකොට තමන්ගේ කටේ වචනවල භාෂාව භාෂාවක් වෙනස් කරගන්න ඕන අර පල්ලෙහා ඉන්නකොට කෑ ගැව්වා වගේ කරන්න බෑ ගත්තම් රටට සාධාරණය වෙන්න ඕන නීතිය නීතිය එක එක්කෙනාට ඕන විදියට හසුරවන්න බෑ ඒකට ඉඩ තියන්න දෙන්න බෑ ඉන්න මේවා පිළිබඳව අවබෝධ කරගන්න ඕන කියන කියන පොලිසිය පව් අයින්සක පොලිස් නිලධාරින් දැන් බලන්න අර අර බල්මාල දාන්න කියව නිලධාරියා වෘත්ති සමිති නායකයෝ දෙන්න හිරේ හැබැයි අරන් යන්න ඕන සභාපති ඇයි සභාපති අවසර දීලා තියෙනවා අපේ කාලේ සභාපතිලා අරගෙන යනවා FCID ඇමතිවරයා ඇයි දැන් අරියන්න බැරි බැරි මෙහෙල රිමාන් කරා නම් අර දෙන්නත් ගෙනියලා රිමාන් කරන්න බෑ නේද තෝඩනේ කියන්නේ හරි සාධාරණයි නෙවෙයි අකු කියලා ඒකේ ඉන්න සහෝදරවරුනි ඒකේ ඉන්න සහෝදරුනේ රැබෝ වෙනවා තමුන්නාන්සලා අපි ඊළඟ පාර එන්නේ යන්න නෙවෙයි අරගෙන යන්න අපි මතක් කරනවා මේ ජනතාව අපි සූදානම් කරනවා මේක පෙරවරුක් විතරයි අවුරුදු ගානකට පස්සේ පාද යාත්‍රාවම කියන්නේ මොකද්ද විපක්ෂයේ ඉන්නේ කොහමද එතකොට කොහමද මේ අවුරුදු 20ක් හිටපු ආණ්ඩු පක්ෂයයට විපක්ෂය පිළිබඳ අවබෝධයක් උත් ලබා දෙන්න ඕන කොහමද සටන පටන් ගන්නෙ කොහමද ඉවර කරන්නේ කියලා දැන් ඒක ලෑස්ති අපි සියලු දෙනා ලෑස්ති ඔබ ඔබ ලෑස්ති නම් අපි ලෑස්ති ඒක මතක තියාගන්න ඔබ ඉල්ලන්නේ මොකද්ද එයා අපි ලබා දෙන්න සූදානම් කියන එක මතක් කරමි ඔබ සියලු දෙනාටම සුභ අනාගතයක් වේවා කියලා ප්‍රාර්ථනා කරමි ඔබට තෙරුවන් සරණ පතමි ඔබට දෙවි පිහිට පතමි සම්බන්ධව ඔබට ජය වේවා තමුන්දාස්සලා අමතන ලැබුවේ ජාතියේ ආදරණීය නායකයා ජාතියේ ආදරණීය අපච්චි මහින්ද රාජපක්ෂ ශ්‍රීමතාණන් අපේ ආදරණීය නායකයාට ජාතියේ ආදරණීය නායකයාට ජාතියේ ආදරණීය අපච්චිට අපේ ආදරණීය නායකයාට මහින්ද රාජපක්ෂ මැතිතුමාට අපේ මීළඟට සූදානම් වන්නේ මේ ස්තුති කතාව සිදු කිරීම සඳහා ජනසටන පාදයාත්‍රාවේ සුදි කතාව සිදු කරන්නට ජනසටන පාදයාත්‍රා කමිටුවේ කැදවුම්කරු රෝහිත අභයගුණවර්ධන මැතිතුමනි අපේ ඔබතුමාට ඉතාමත් ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා.